ආයුබෝවන්. ඔබ මේ එක්වී සිටින්නේ එෂාන් ඩයස්ගේ අම්මාව ඉන්ටර්වියු කරන එපිසෝඩ් එකට. එෂාන්ස් චොයිස් එපිසෝඩ් එකක්. එෂාන් ඩයස්ගේ අම්මාව ඉන්ටර්වියු කරන්න එෂාන් ඩයස්ට බැහැනේ. එනිසා මම ප්‍රවීණ ඉන්ටර්වියු ශිල්පී ෂාන් ඩයස් ඔබ සමග එකතු වෙනවා එෂාන් ඩයස්ගේ අම්මාව ඉන්ටර්වියු කරන්න. ඔව්. එෂාන් ඩයස්ගේ අම්මා කොහොමද ආද? හොඳයි. එෂාන් ඩයස්ගේ අම්මා මොනවද බොනවා? මොනවද බොන්නේ? දෙහි බොනවා. එෂාන් ඩයස්ගේ මම බොන්න දෙන්න බලන්න. ප්‍රශ්න ලිස්ට් එකක් මට දීලා තියෙනවා. මම මේ ප්‍රශ්න ලිස්ට් එකකින් එකින් එක අහන්න. හරිද? ඔබට හිතන විදිහට උත්තර දෙන්න. හරි. එෂාන් ඩයස් අහන පළවෙනි ප්‍රශ්නය. එෂාන් ඩයස්ගේ අම්මා වැඩියෙන් ආදරේ එෂාන් ඩයස්ටද එෂාන් ඩයස්ගේ නංගිටද? ඔව් කියන්න වෙනවා. මොකද එෂාන් ඩයස් මේක බලන අවස්ථාවේ ඔව් අම්මා කෙනෙක්ට දරුවන්ගේ මේ ආදරේ වින් කරලා කියන්න බෑ. මම මෙයාටයි ආදරේ යාටයි ආදරේ කියලා. හැබැයි අම්මා කෙනෙක්ට වැටෙන තැනකදී දරුවාට කාටද වැටෙන්නේ යාට උදව් කරන්න පුළුවන්. එහෙම නිසා මගේ ආදරේ කවදාවත් බෙදෙන්නේ නැහැ. මට තියෙන S2 මගේ දරුවෝ දෙන්න. කවදාවත් කියලා නැහැ මම මෙයාට වැටෙන්නේ ආදරේ කියලා. නෑ මොකද මම මට ආදරේ කියවන නංගි. හරි. අර කමන්නේ නැහැ මෙයි මේ මට නෙමෙයි මේ ෂාන් ඩයස් ගැන මේ ප්‍රශ්න තියෙන්නේ. එෂාන් ඩයස් අහන්න දෙවෙනි ප්‍රශ්නය. දැන් මෙහෙමනේ දැන් එෂාන් ඩයස් වීඩියෝ කරනකොට මුලදී ඔයා අකමැති වුණා. නේ? මුලදී අකමැති වුණා. පස්සේ කැමති වෙන්න හේතුව මොකක්ද? මුලදී ඉඳලා මම හිතුවා මම කොහොමත් හිටියේ යා ඕකෙන් අයින් කරනවා ඕනේ නැහැ යාට හොඳ අයියා හරි දක්ෂ ගුරුවරෙක් වෙන්නේ යා මේ පැත්තේ යන්න කොට මේ වෙක තියෙනවා. මට ඕන උනේ ඒ පැත්තෙම යව ගෙනියන්න. නමුත් මම ඒක නතර කරන්න කිසිම දෙයක් කැමති නෑ. හැබැයි ඉතින් මෙයාගේ හැකියාව මම හැමදාම දකිනවා. මම ඒක නොපෙන්නුවාට එයා හැමදාම දක්ෂයි ওই පැත්තට යන්න. ඉතින් ඒක මගේ ඇඟේ තිබුණා. මම හිතනවා ඒ මගේ ඇඟේ තිබිච්ච දේ තමයි මේ පුතාට ගිහිලා දෙන්නේ. ඒ හින්දා මේ මම දැන් ෂාන්ඩයස්ට මට නෙමෙයි මම ෂාන්ඩයස් පුතාට ඒෂාන්ට ගිහිල්ලා තියෙන්නේ. මගේ තිබුණා මට තිබුණා ඉස්සර ළඟපාන්න ආසාව මට gederin දුන්නේ නෑ ඒවා. මට රූපවාහිනි සංස්ථාවෙන් ආවා තුන් පාර. මම ඒ තුන් පාරදීම මාව රට ගෙනියලා. ඉතින් ඒ අවස්ථාව මට ඔක්කොම අහිමි වුණා. මේ විශේෂයෙන් මම සිහි කරන්න ඕන ග්‍රැන්විල් අයියා තමයි මාව මේ දැනගට රූපවාහිනියට දාන්න ගොඩ උත්සාහ කරලා. අද යාපාතර නෑ. නමුත් මට ඒක ලැබුණෙත් නෑ. තේරුණා. දෙනිසේ මේ අවස්ථාව එෂාන් ඩයස් කිමාව එෂාන් ඩයස්ට නිදහස දීලා තියෙන පුළුවන් තරම් ඕනම විදිහට මේ ශේෂ්ත්‍රයේ දිගටම වැඩ කරන්න කියලා. එහෙනම් හොඳ මාවා. හරි. දැන් මෙහෙමයි. දැන් මේ එෂාන් ඩයස්ගේ ගෙදරින් හරි මකමැති මේ එෂාන් ඩයස් කොණ්ඩේ බලන එකට. ඔව්. හරිද? දන්න කාලෙට එෂාන් ඩයස්ව කනවා මේ කොණ්ඩේ කපපන් කොණ්ඩේ කපපන් කියලා. නමුත් පස්සේ කාලෙකදී කියනවා කොණ්ඩ කපන්න කියලා. නමුත් එච්චර ලොකු බලපෑමක් නැහැ. ඒකට හේතුව මොකක්ද? දැන් මේවල් මම ඇත්තට දැනුණත් කපනවා මම ඉතාම සන්තෝෂ වෙනවා. දැන් කපනවා නම් මේ ලෝකේ සන්තෝෂ වෙන එක කියලා මම හිතන මරයි නංගි තාත්තයි වෙනවා. දැන් ඉපෙරේද තාත්තාව කියන මට කිව්වම මම කෙලිමකෝ දැන් ළමයාට අවුරුදු 27 තාම බප්පු නෙමෙයි මේ ඔයාම ගිහලා කියන මට බැහැ. මම දැන් අතම මේව කරගත්ත මම බේරෙන්න කොණ්ඩේ කපනවා නම් මම දැම්ම ආසයි. ඒ දශාන්දාස් මෙතන ලියලා තියෙනවා මෙමය කොණ්ඩේ කපන්නේ කවදාවත් කියලා. ඒකත් දශාන්දාස් මෙතන ලියලා තියෙනවා මම දැක්කා. මම මෙතන ලොකු ලස්සන ලියලා තියෙනවා. හරි ඊළඟ ප්‍රශ්නය. මෙමය දැන් ඊශාන්දාස් තමයි මේ ලෝකේ ඉන්න හොඳම පුතා. හරිද? ඒක ඔබ පිළිගන්නවානේ. නේ. බටර් මේ ලෝකේ ඉන්න හොඳම පුතා. නමුත් හැමෝම සුදු චරිත නෙමෙයිනේ. මේ තියෙන හැමෝම අලු චරිත. කළු තියෙන සුදු තියෙන. එෂාන් ඩයස්ගේ තියෙන වැරද්දක් අලු පාඩුවක් කියන්න බං. ඔබට මොනවද හිතෙන්නේ එෂාන් ඩයස්ගේ තියෙන අලු පාඩුව? මම පොඩි කාලේ ඉඳලාම දකින දෙයක් තමයි මේ. අද මම මේක අදත් කියනවා ඉස්සරහටත් කියනවා. මරුණම තේෂාන් එක කියයි. තාම එෂාන් වගේ දරුවෙක් මම දැකලා නැහැ.
මං කියන එකම දේ තමයි අවංකව මගේ හෘද සාක්ෂියට ගෙනගොත් ගොඩාක් හොඳ හොඳමත් නැහැ කියන එක විතරයි මම ඒෂාන්ට කියන්නේ. මට කියන්න තියෙන්නේ ඒක. එයා ගොඩාක් හොඳයි, ඒ ගොඩාක් හොඳ දරුවෙක්ගේ හොඳක් හොඳම නැහැ. ඒක තමයි මම දකින එකම දේ. ඔව් මම ඒක ෂාන්ඩාස්ට කියන්න. මම ෂාන්ඩියස් නේ ඒක නිසා. හරි එහෙනම්. ඒ කියන්නේ ෂාන්ඩාස් හරිම හොඳයිලු නේ. කියුට් නේ. හරි. එහෙනම් ඊළඟට. දැන් මෙහෙමයි. දැන් මේ ලංකාව වගේ රටක මේ වගේ වීඩියෝස් කරන එක ලේසි නෑනේ. දැන් විශේෂයෙන්ම ෂාන්ඩාස් හුඟක්ම කරන වීඩියෝස් වල ෂාන්ඩාස් ගෑනු චරිතයකට රඟපානවා. ඒක ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඒක ලොකු හැකියාවක්. මේ හැමෝටම කරන්න බෑනේ. දැන් අපිට කරන්න බෑනේ පිරිමි චරිතය. ඉතින් ඒක මේ එයාගේ හැකියාව. නැත්නම් එයාගේ දුර්වලකමක් නෙමෙයි. දැන් මම එක එක්කෙනා එක එක විදියට එයාට චෝදනා කරනවා, එක එක දේවල් කියනවා. මම නම් හරි කැමතියිම ඒක කාටවත් කරන්න බැරි තාචරිත. ඉතින් ඒ නිසා මම ඉස්සරහට කියන්නේ පුතේ ওই විදියටම කරන්න. ඔය වගේ ඉස්සරහට යන්න මේ ඒකට මගේ උපරිම සහයෝගය දෙන්න. බොහොම ස්තුති ෂාන්ඩාස් වෙමි මම මේ කඳුළු සලන්නේ. බොහොම ස්තුති ෂාන්ඩාස් කියම්. දැන් හුඟක් කට්ටිය කියන දේ තමයි දැන් ෂාන්ඩාස් ගේ වීඩියෝස් හුඟක් මේ අම්මා ගැනනේ තියෙන්නේ. ඒ අම්මා ගැන තියෙන වීඩියෝස් ඇත්තටම මේ ඔයා ගැනනේ. නෑ සමහරක් ඒවා මගේ ඒවත් ඇති. සමහරක් ඒවායි මම කියන ඒවත් තියෙනවා. පුතේ මෙහෙම කරන්න කියලා කියලා තියෙනවා. ආච්චි සමහරක් ඒවා කියනවා මෙහෙම කරන්න කියලා. ඉතින් ගොඩක් ඒෂාන්ට ගෙදරින් කියනවා මෙහෙම කරන්න කියලා. ඒවා සමහරක් ඒවා අපේවත් තියෙනවා. ඔව් මේ අවස්ථාවේදී මට කියන්න ඕන මේ ඒෂාන්ඩාස් මට කියව කතාවක් මම ෂාන්ඩාස්. අර ATM එකේදී හම්බුණා මේ ෂාන්ඩාස් ගේ ෆෑන් කෙනෙක්. ATM එකේ හම්බෙලා ෂාන්ඩාස් ගේ ෆෑන් එයායි කතා කරනවා මට. මම ගැන මේ කතා කරලා මේ අම්ම ගැන කතා කරලා කොමාරි වීඩියෝස් ලස්සනයි කියලා. ඊට පස්සේ දැන් මං බයි මං නෙමෙයි ෂාන්ඩාස් ගේ අම්මයි බයික් එක කියනවා. ඒතකොට අම්ම ෂාන්ඩාස් කියන ඒෂාන් උඹ මේ මොනාද කරන්නේ මගේ නම කනවා නියෙද වීඩියෝස් වල මං ගැන තාන්න කියලා. ඒක නම මම කියන කතාවක් නෙමෙයි ෂාන්ඩාස් තරම්මට කිව්වේ එක. මම ෂාන්ඩියස්. හරි. ඒෂාන්ඩාස් වැඩිම කන්න කැමති මොනවාද? ඒෂාන්ඩාස් කන්න කියන්නේ වෙස්ටර්න් ටයිප් දෙන ඕනම දෙයක් කන්න කැමති. අහන්නත්. ඒෂාන්ව කියන්නේ මේ හරි කරදරයක් අපිට. කෑමෙන් නම් එයයි නංගි දෙකම එකයි. දේ කන දේ දවල් උදේට න ගොඩක් වෙලාට කන්නේ තේ විතරයි ගොඩක් බොන්නේ. ඩයටින් මේ දවල්ටයි රැටයි හරි කරදරයි. හරි එහෙනම් බොහොම ස්තුතියි ෂාන්ඩාස් ගියම් මේ සහභාගී වුණාට මේ ෂාන්ඩියස් ගේ ඉන්ටර්විව් එකට. ඉන්න පොඩ්ඩක් ඉතින් අර ටෝක් ෂෝස් වල කිස් එක අදිනේ අන්තිමට ඒක පොඩි කිස් එකක් දෙන්න බරුවට. හරි. හරි එහෙනම් මේ මේ ඇම්බුල් එකක් දීලා ඉවර කරමු ඉන්ටර්විව් එක. අපි තව එපිසෝඩ් එකකින් හම්බෙමු ඉෂාන්ස් චොයිස් එපිසෝඩ් එකකින්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු. බයි.